අද මම පෙන්වන්න යන්නේ Toyota Prius 3rd gen කාර් එක ඔටෝ පාකින් කොහොමද වැඩ කරන්න කියලා. ඔයාලට පේනවා ඇති දැනට වාහනේ පාකින් මෝඩ් එකේ තියෙන්නේ. මම රිවර්ස් එකට දානවා. රිවර්ස් එකට දානකොට මගේ කැමරාවෙන් මට පේනවා පිටිපස්ස view එක කොහොමද කියලා. ඒ වගේම ඔයාලට පේනවා buttons දෙකක් තියෙනවා. මම ඇඟිල්ල තියන් ඉන්න එකයි අනිත් එකයි. ඇඟිල්ල තියන් ඉන්න තැන තියෙන button එක තියෙන්නේ reverse parking button එක. අනිත් button එක තියෙන්නේ parallel parking. Parallel parking reverse parking ගැන ඔයාලට Google එකේ පොඩ්ඩක් search කරොත් දැනගන්න පුළුවන් මොනවාද මේ දෙකේ වෙනස කියලා. මම දැන්ට කරන්නේ reverse කරලා තමයි මම වාහනේ park කරන්න යන්නේ. ඒ හිඳ මම මගේ touch screen එකෙන් මම reverse parking button එක press කරනවා. ඒ press කරනකොට ඔයාලට පේන්න ඇති screen එකේ message එකක් එනවා. මේ message එකේ තියෙන්නේ steering wheel එක කෙලින් කරන්න කියලා තමයි මේ ජපන් භාෂාවෙන් කියලා තියෙන්නේ. සහ ඒ වගේම ඔයාලට පේනවා ඇති මේකේ රතු පාට කොටුවක් වැටලා තියෙනවා. පොඩි exclamation වගේ mark එකක් එක. තව දෙයක් පෙන්වන්න ඕන මේ screen එකේ තව ඔයාලට පේනවා ඇති arrow keys ටිකක් වැටලා තියෙනවා. ඒ වුණාට ඒවා read only mode එකේ තියෙන්නේ. ඊට පස්සේ අපිට දැන් මේ information message එකේ තියෙන විදිහට steering wheel එක කෙලින් කරන්න කියලා. Steering wheel එක අපි කෙලින් කරපුවාම අර පෙන්නපු arrow keys ටික enable වෙනවා. ඊට පස්සේ මට කරන්න දෙන්නේ මේ arrow keys වලින් අර රතු පාට කොටුව මට හෙට මෙහෙට කරන්න පුළුවන්. ඔයාලට පේන ඇති ඒක පොඩ පොඩ ඉස්සරහට එනවා. ඒ වගේ මේ තියෙන කැමති angle එකකට මට මේ arrow keys වලින් මට ඒ රතු කොටුව හෙට මෙහෙට කරන්න පුළුවන්. මෙතන මේ වෙලේ රතු කොටුවක් ඇවිල්ලා තියෙන්නේ. reverse parking කරනකොට පිටරටවල නම් සුදු ඉරි ඇඳලා තියෙනවා. එතකොට වාහනයට හොඳට identify කරගන්න පුළුවන් කොතනටද park කරන්න ඕන කියලා. ඒ වුණාට දැන්ට මම මේක park කරන්න යන්නේ පොඩි පටු පාරකට. ඒ හින්දා වාහනයට identify කරගන්න බැහැ මෙතන මේ park කරන්න තැනක් තියෙනවා කියලා. ඒකයි මෙයා රතු පාට කොටුවක් වැටලා තියෙන්නේ. ඒ වුණාට යාමට option එකක් දීලා තියෙනවා. arrow keys එකකින් හරි තැන select කරන්න කියලා. මම මගේ arrow keys වලින් හරි තැන select කරගත්තාම මෙන්න මේ විදිහට ඒ රතු කොටුව කොළ පාට කොටුවක් වෙනවා. සහ ඒකම ඔයාලට පේනවා okay button එකකුත් enable වෙනවා. දැන් මම මේ okay button එක ඔබනවා. එතකොට ඔයාලට පේන්නේ steering wheel එක automatically කැරකෙන්න ගන්නවා. මම brake එක කකුල තියාගෙන ඉන්නේ මොකද ඇත්තටම okay button එක ඔබගොම මේක එන හයියෙන් බර automatically reverse වෙනවා. එනවනට මට එච්චර හයියෙන් කරගන්න ඕනේ නැහැ. මට හිමීට හිමීට ඕන හින්දා මම කකුල පොඩ්ඩක් brake එක තියාගෙන ඉන්නේ. මගේ අත් දෙක steering wheel එකේ නැහැ. එනවනට steering wheel එක කපා ගන්නවා අර මගේ කොළ පාට කොටුවට ඕන කරන තරමට. දැන් පොඩ පොඩ කොළ පාට කොටුවට වාහනේ ලං වෙලා තියෙන්නේ. මේ වෙලාවෙත් මගේ බ්‍රේක් එකේ කකුල තියෙනවා. ඊට පස්සේ එයා හරිතැනට ආවට පස්සේ අහපව් ස්ටියරින් වීල් එක කපලා ඕන කරන විදිහට රෝදේ ඇන්ගල් එක වෙනස් කරගන්නවා.